මහර බන්ධනාකාරී රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග තවත් රැඳවියන් පිරිසක් බන්ධනාකාරීන් පලා යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් හේතුවෙන් මහර බන්ධනාකාරය තුළ අද පසුරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබුණා. මහර බන්ධනාකාරයේ ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමේදී එක් රැඳවියෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබ ඇති බවයි බන්ධනාකාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මේ අතරේ මෙම සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. අද දින සවස් කාලයේ මහර බන්ධනාගාරයේ යම් නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිකර තිබෙන බවට වාර්තා වෙනවා. විශේෂයෙන්ම බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් විසින් මෙම නොසන්සුන්කාරී වාතාවරණය ඇති කිරීම මත බන්ධනාගාර නිලධාරීන් විසින් බලය පාවිච්චි කිරීමක් සිදු කර තිබෙනවා. එම බලය පාවිච්චි කිරීමේදී එක් රැඳවියෙකු මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා ඇති බවටයි වාර්තා වෙන්නේ. තුවාල ලබා ඇති රැඳවියන් මේ වන විට රෝහල් ගත කර තිබෙනවා. විශේෂයෙන්ම බන්ධනාගාරයේ මෙම නොසන්සුන්තාව පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය සඳහා කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ රාගම පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් පහක් එම ස්ථානට පිටත් කර යවා තිබෙනවා. ඒ වගේම විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කාර්ය බලකා කණ්ඩායම් කිහිපයක් පිටත් කර යවා තිබෙනවා. විශේෂයෙන්ම බන්ධනාගාරයේ පිටත ආරක්ෂක වළල්ල නිර්මාණය කිරීම සඳහා මෙම නිලධාරීන් පිටත් කර යවා තිබෙන්නේ. දැනට බන්ධනාගාරයේ අවට ආරක්ෂාව ඕන් විසින් සිදු කරනු ලබනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් විමර්ශනයක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.